अद दिने वृत्ति समिति क्षेत्रे देवंत नायक जोसफ् स्टालिन प्रतितुमाव अत्तडंगुटगत मोहते मम एतुमागे आईतीन वेनुवेन एतुमागे मानव आईतीन वेनुवेन पेनी सिटिनटत ए वगे मम एतुमागे शुभ साधने सोया बलन्नटत अद मम कोटुव पुलिसियट पेमिनिय विशेषण संधान करने टोना ये तुम्हा ये में गैटरुकारी सत्य करने हैं माइंड ने तुम्हाट ये गरुत्व लबाद में मांग दाने मेवन विटर पुलिसीय ये कर्तव्य अंतर्गत सिटी ना आप विश्वास करने वा गाओरोनीय अधिकरणित अभिमते फर्जी ये तुम्हाट याम निदहसक अद दिने लबे के लापी प्रार्थना करने वा විශ්වාස කරනවා ගරු අධිකරණයක් යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරමින් ඒ කාරණාව පිළිබඳව සුබවාදීව දකී කියන විශ්වාසය අප සතුව තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ඕනම පුරවැසියෙකුට මානව අයිතියක් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කතා කරන්න රැස්වීමේ නිදහස භාෂණයේ නිදහස මතයක් පළ කිරීමේ නිදහස දේශපාලන නිදහස රැස්වීමේ නිදහස වගේම පාගමන් යෑමේ නිදහස මේ සියල්ලක්ම තිබෙනවා. ඒක මානව අයිතිවාසිකමක්. ඒ වගේම මේ රට ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිම නිදහසක් තිබුණත් ප්‍රචණ්ඩත්වයකට නිදහසකුත් මේ රටේ නැහැ. මේ කරුණු දෙක අවබෝධ කරගනිමින් අපි හැමෝම කටයුතු කරන්නට ඕන. මම දන්නා පරිදි ජෝසෆ් ස්ටාලින් මැතිතුමා ප්‍රචණ්ඩත්වයකට සම්බන්ධ වුණු පුද්ගලෙක් නෙවෙයි. එතුමා කළ දේ තමයි එතුමගේ මානව අයිතිය, එතුමගේ දේශපාලන අයිතිය, එතුමාගේ වෘත්තීය සමිති අයිතිය මෙරටේ පුරවැසියෙක් හැටියට ක්‍රියාත්මක කෙරේ. ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා රට සෑදීම උදෙසා සියලු දෙනාම එකතු වෙලා වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ඒ වගේම ඇමති සූදුවේ නියැලෙන්නේ නැතුව රට දෑය වෙනුවෙන් අපි හැමෝම ගමනක් යන්නට තිබෙන මොහොතක වහාම මේ දේශපාලන දඩයම වහාම මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදේ නතර කරන්නයි කියලා පිල්ලීමක් කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ. මට මතකයි පාර්ලිමේන්තුවේ සිටින මොහොතක වර්තමාන ජනාධිපතිවරයා මගේ මතක හැටියට එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජෝසෆ් ස්ටාලින් මැතිතුමා අත්අඩංගුවට ගත් මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එවකට මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා ජෝසෆ් ස්ටාලින් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙක් ජනතා නායකයෙක් ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින මානව හිතවාදී අත්අඩංගුවට ගත්තොත් ඒක අපේ රටේ GSP Plus සහනයට යුරෝපා හවුල ලබා දෙන GSP Plus සහනයට නරක විදිහට බලපානවා කියලා. ඉතින් මම හිතනවා තරයේම වර්තමාන ජනාධිපතිතුමා එදා විපක්ෂයේ ඉඳගෙන කරපු ප්‍රකාශය අදටත් වලංගු වෙයි. එතුමා විපක්ෂයේ මන්ත්‍රීතුමා වෙලා ඉඳලා රටේ ජනාධිපතිතුමා වුණයි කියලා මම හිතන්නේ එතුමගේ ප්‍රකාශය අවලංගු වුණයි කියලා. ඒ නිසා ජෝසෆ් ස්ටාලින් මැතිතුමා වැනි වෘත්තීය සමිති නායකයෙක් මේ වගේ අත්අඩංගුවට අරගෙන පොලිසියකට කොටු කරලා මම දකින්නේ මේක සිරගත කිරීම. මේ කවුරු මොන වචන පාවිච්චි කරත් මේක සිරගත කිරීම. මේ සිරගත කිරීම
හා ඉවත් කරන්න. කරුණා කරලා එතුමාව අද දවසෙම එතුමාව එතුමට නිදහස ලබා දීමේ ක්‍රියාදාමය එක නිත්‍යානුකූලව කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති ජෝසප් ස්ටාලින් මැතිතුමාගේ අයිතිය වෙනුවෙන් එතුමා වෙනුවෙන් එතුමා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගුරු පරපුර වෙනුවෙන් ඉමහත් සේවාවක් කරපු මේ රටේ සම්පතත් වෘත්තීය සමිති නායකෙක් එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ මර්ධනය නතර කරන්න, මේ දඩයම නතර කරන්න, මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ම්ලේච්ඡත්වය නතර කරන්න, ජනතාවගේ බලයට බය වෙන්න එපා, ජනතාවගේ බලය නැති කරන්න බෑ මෙහෙම මර්ධනයෙන්. මෙහෙම මර්ධනයෙන් වෙන්නේ මොකක්ද? ජනතා බලය වැඩි වෙනවා. ඔබලා කරන දේ මොනවා හිතේ තියාගෙන කරනවද මන් දන්නේ, ඔකේ කන පිට තමයි වෙන්නේ. ඒ නිසා ජනතා බලයට බය වෙන්න එපා. ජනතාව අතරට යන්නට බිය නොවන්න. අපි අනිවාර්යෙන්ම මොනම ආකාරයේ ප්‍රචණ්ඩත්වයකටත් අපි සූදානම් නැහැ. රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයකටත් අපි සූදානම් නැහැ. ඒ වගේම ජන සමාජයේ කුංචියම් හෝ කොටසක් වේවා ඒගොල්ලෝ කරන ප්‍රචණ්ඩත්වයට ඒකටත් අපි තරයේම විරුද්ධයි. දෙකටම තරයේම විරුද්ධයි. ඒක තමයි අපි ප්‍රතිපත්තිය. මේක මේ බෝම්බෙන් බයිනේත්වෙන් කඩුවෙන් කිනිස්සෙන් ඒවෙන් විසඳගන්න බෑ රටේ ප්‍රශ්න. සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ විසඳගන්නට ඕන. හැබැයි මම දන්නවා මේ දඩයම මේ හිංසනය කියන මේ අද වෙනකොට නිර්මාණය වෙලා තිබෙන මේ මුර්ග චක්‍රය මේකේ පීත්‍රවරයා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ වයලන්ස් සයිකල් එක මේ හිංසන චක්‍රය පටන් ගත්තේ. අද එතුමා බොහෝම හොඳින් සුවසේ ඉන්නවා. කොහොමද එතුමාට කරපු රාජකාරි මොනවාද? කොහොමද එතුමා එළියේ ඉන්නේ? ජෝසප් ස්ටාලින් ඇතුළේ ඉන්නේ. එහෙම වෙන්න බෑ. මේ හොඳට ඉතාමත්ම විනයානුකූලව සංවරශීලීව හොඳින් කරගෙන ගිය මහජන උද්ඝෝෂණය මේක මේ හිංසන චක්‍රයකට වයලන්ස් චක්‍රයකට වයලන්ස් සයිකල් එකට මේකේ පීත්‍රවරය වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා. අද එතුමා සුවසේ සැපසේ ඉන්නවා. මේ රටේ වැඩ කරන ගුරු පරපුර සහ ජනතාව වෙනුවෙන් ඉන්න කම්කරුනායක ඇතුලේ ඒක මහා විහිළුවක්. දැන් මේ தත්ත්වය තුල අපිට කියනවා ආණ්ඩුවට උදව් කරන්න කියලා. රටේ ලක්ෂ 220 ගැන හිතලා අපි උදව් කරනවා රටට. අපි උදව් කරනවා ලක්ෂ 220ට. ආණ්ඩුවට නෙවෙයි. මේ මිනිස්සු වැටි තියෙන ප්‍රපාතෙන් ගොඩෙන්න අපි සූදානම් නැහැ. එකක් කියන්නට උනා ලාභ ප්‍රයෝජන තකා මැතියම දිගන් ගන්න. අද එක එක කැරට්ටල සීනි බෝල එක එක මැදිහත් කරුව හරහා එක එක ගනුදෙනු වලට කතා කරනවා. අපි කිසිම දවසක පාවා දෙන්නේ නැහැ. එහෙම තර්ජන කර්ජන කරන්න આવොත් අපි මේ දේශපාලනේ ඉන්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න ඕන. මේ පරමාදර්ශී චරිතය සමගි ජන බලවේගයේ සමගි ජන සම්දහනය ලබා දෙනවා. අපි වරදාන වරප්‍රසාද වලට යට වෙන්නේ නැහැ. හැබැයි කොහොමද මේ උඩිමිනිහත් එක්ක ඉන්න ජෝසප් ස්ටාලින් මැතිතුමා ඇතුලේ ඉන්නේ හිංසනයේ පටන් ගත්තු පීත්‍රවරයා කොහොමද එළියේ ඉන්නේ? ඒක අපි හැමෝටම බරපතල ප්‍රශ්නයක්. වර්තමාන ජනාධිපතිතුමාට කියන්න කැමති කරුණා කරලා ජෝසප් ස්ටාලින්ව නිදහස් කරලා ජෝසප් ස්ටාලින්ව ඇතුලේ තියන්නයි තවත් එක එක අය එතුමත් එක්කම හිටපු එක එක අය පිටත තියන්නයි මම නංගම් කියන්නේ යන්නේ නැහැ. මොකද අපිට තියෙන සදාචාර සම්පන්න භාවයක්. එහෙම බැහැනේ. දෙගොල්ල කොට දෙආකාරයකට සලකන්න බැහැනේ. ඒක වැරදි. එහෙම කරන්න එපා.
මේ අවස්ථාව මේ මොහොත ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝටම එකට එකතු වෙලා තම තමන්ට ඇමති අන්තට්ටු දා ගන්නවා වෙනුවට ස්වේච්ඡාවෙන් රට දය වෙනුවෙන් වැඩ කරන්න. ඒකට අපි සූදානම්. හැබැයි ඒව කරන්නට බැරි වෙනවා මේ විදිහේ මර්ධනයක් ක්‍රියාත්මක කරලා. මෙහෙම මිනිසුන්ගේ සිවිල් අයිතිය මානව අයිතිය මර්ධනය කරනවට අපි කිසිසේත්ම සූදානම්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මම විශ්වාස කරනවා හැමදාමත් මේ රටේ ජනතාව වෙනුවෙන් සිටින ගරු අධිකරණය නිවැරදි තීන්දුවකට එළඹෙයි කියලා මම තරයේ විශ්වාස කරනවා. ඒ වගේම තමයි දැන් මේ අරගලේ ඉන්න සිටින මේ අරගලේ සිටින මේ අයටත් දැන් යන්න කියලා තියෙනවා. ඒට දිනේ දක්වා කල් දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කොහොමද මතය? අරගලය කියන්නේ පොදු ජන අරගලයක්. පොදු ජන අරගලය තුල මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම මේ රටේ සිවිල් පුරවැසියන්ට තිබෙනවා. ඒක නතර කරන්න කාටවත් බෑ. ඒ වගේම මේ අරගලය කියන්නේ මේ එක්කෙනෙකුගේ ක්‍රියාදාමයක් නෙමෙයි. මේකට විවිධ කොටස් විවිධ කණ්ඩායම් මේක රාශි වෙලා තිබෙනවා. ඒ අයගේ මානව අයිතිය උල්ලංඝනය වෙන්න බෑ. ඒ වගේම ඔය මොනම් කියන්නේ ඒගොල්ලෝ අරගලයි කියලා ඔය විවිධ තවත් ඉතාමත්ම සුළුතරයක් ඉන්නවා මේ හානිකරදායක ක්‍රියාදාමයන් ඒ හානිවලටත් මේ රටේ ඉඩක් නැහැ. ප්‍රචණ්ඩත්වයට මේ රටේ ඉඩක් නොමැත. රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මහින්ද රාජපක්ෂගේ ත්‍රස්තවාදී නිසා තමයි මේ ප්‍රචණ්ඩත්ව චක්‍රය නිර්මාණය වුණේ. නමුත් අද ඒගොල්ලු නිදැල්ලේ ජෝසප් ස්ටාලින් වගේ මානව හිතවාදියෝ ඇතුළේ. එහෙම වෙන්න බෑනේ. නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා බොහොම පැහැදිලි අපේ ප්‍රතිපත්තිය. ප්‍රචණ්ඩත්වය අපි බැහැර කරනවා. නමුත් සියලු දෙනාටම තමන්ගේ මානව අයිතීන් තුල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නට මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඉඩ ප්‍රස්තාව තිබෙනවා. ජෝසප් ස්ටාලින් විතරක් නෙමෙයි දැක්තිය සමිති නායකව ගණනාවක් මේ අත්අඩංගුවට අරන් තිනවා. මේ කරන්නේ මේ බය කිරීමක්ද ආණ්ඩුව? අනිවාර්යෙන් බය කිරීමක්. ඒත් බය කිරීමක් නැත්නම් කොහොමද මේ ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවේ කියලා තියෙනකොට ජෝසප් ස්ටාලින්ට හිරිහැර කරනකොට ඔක යුරෝපා හවුල බලන්නේ රටට ඍණාත්මකව EU එකකින් ලබා දෙන GSP Plus එකත් අහිමි වෙයි කියලා. එතුමාට එක වෙලාවක එකක් කියලා තව වෙලාවක මං හිතන්නේ එතුමාට තවත් මතයක් දරන්න බැහැනේ. ඉතින් මේ මොකක්ද මේ කාටද මේ බය? මෙහෙම බය වෙන්න එපා. ඒ වගේම රටේ ප්‍රචණ්ඩත්වයක් තියෙන්න බෑ. මේ අද තියෙන්නේ මහා බියගුළු සංස්කෘතියක්. මේ බියගුළු චක්‍රය නිර්මාණය කරපු මේ භයංකාර චක්‍රය නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා නිදැල්ලේ වැරද්ද පටන් ගත්තේ ටෙම්පල් ට්‍රීස් එකෙන් එතනින්. ඒ නිසා මේ මිනිස්සුන්ට මහපාරේ ගිහිල්ලා සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අවස්ථාව තියෙනවා. ඒක තිබිය යුතුමයි. ඒ මානව අයිතිය කිසිම කෙනෙකුට මොනම ජකිතෙකුටවත් ඒක උල්ලංඝනය කරන්නට බෑ.